ഇതിയാലാണ് സുബദാസ സീനും അത് നടത്ത തുടങ്ങിയതിൽ തന്നെ ഇൻസുവിൽ ടെക്നീഷ്യൻ അരങ്ങനാളു തീടിയാക്കേക്ക് ഇതിന് അതാവ് കഥാകരാണ് മേധാവസ്ഥല ഗിദ്രട്ടെല്ലാ ഇന്ന ഒയാളട കൂടെ കഥകത്തന മാതൃകാവ ഇതിന് വളരെ തന്നെ അത് ലങ്കാവ് കൂടെ പാവിച്ചുകരണ ഫേസ്ബുക്ക് പാവിച്ചുകരണ നമുക്ക് ഇക്കറുണ ഇതായക്കരണ കാലമൊക്കെ വിമുക്കറാണ് ഇവകേമ യൂട്യൂബ് ඒ වගේම ගොඩක් දෙනෙක් දැන් පාවිච්චි කරන තමන්ගේ මැසේජින් සොෆ්ට්වෙයාර් එක විදිහට WhatsApp මේක ෆෝන් එකට යන ඩිෆෝල්ට් මැසේජින් ඔප්ෂන් එකට වඩා ගොඩක් කට්ටිය පාවිච්චි කරන දැන් WhatsApp කියන මැසේජින් ඇප්ලිකේෂන් එක. ඉතින් මේක ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඉතින් ඔයාලා දන්න මේදී WhatsApp කියන ඇප්ලිකේෂන් එක ඔරිජිනල් වර්ෂන් එකට වඩා පහසුකම් ගොඩක් තියෙන මොඩිෆයි කරපු ඇප්ලිකේෂන්ස් තියෙනවා WhatsApp එකේ. උදාහරණයක් විදිහට WhatsApp GB, WhatsApp Plus पिंक वाट्सएप गुड़क अप्लीकेशन तीन वाट्सएप फीचर्स अम्मतर गुड़क फीचर्स मेक गुड़क दिन पावचे करना वाट्सएप ओरिजिनल अप्लीकेशन बेडी पावचे करना मिन्नमें वाट्सएप जीबी सह वाट्सएप प्लस पिंक वाट्सएप मिन्नमें मोडिफाई कर वाट्सएप अप्लीकेशन इतनी अत्र अप्लीकेशन मोना होता है मोन अप्लीकेशन पावचे करना वाडा होंगे ආරක්ෂිත මොන ඇප්ලිකේෂන් පාවිච්චි කරන එකද කියන තමා අද අපි කතා කරන්නේ. ඉතින් කිව්වාගේ ගොඩක් දෙනෙක් ලංකාවේ මන් දන්න කට්ටිය තියෙනවා ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මෙන්න මේ මොඩිෆයි කරපු WhatsApp ඇප්ලිකේෂන්. දැනයි දරෝ ආ දැනනමක් පාවිච්චි කර නැති මේක පාවිච්චි කරන කට්ටිය දන්නවා WhatsApp default ඇප්ලිකේෂන්. ඒක ඔරිජිනල් WhatsApp එකට වැඩියෙන් ගොඩක් ෆීචර්ස් තියෙන ෆීචර්ස් හදලා තමයි මෙන්න මේ දේ මොඩිෆයි කරපු ඇප්ලිකේෂන් දාලා තින්නේ. ඉතින් ගොඩක් කට්ටිය ආසයි මේ වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට වෝල් පේපර්ස් දාන්න පුළුවන් මම මේ නෝමල් කරුණු ටිකක් කියන්නේ වෝල් පේපර්ස් දාන්න පුළුවන් ඒ වගේම ඊට වැඩිය ගොඩක් ඇට්‍රැක්ටිව් වෙන දේවල් ඒ කියන්නේ ඔයාව ආකර්ෂණය වෙන දේවල් ගොඩක් අන්තර්ගත කරලා තියෙනවා මෙන්න මේ මොඩිෆයි කරපු ඇප්ලිකේෂන් එක. ඉතින් ඇත්තටම මේ ඇප්ලිකේෂන් ආරක්ෂිතද ඔයා දන්නවා ඔයා ඇප්ලිකේෂන් එකක් මොඩිෆයි කරනවා නම් ඔයා කරන්නේ මොනවාරි ඇප් එකක් අරගෙන උදා අපි WhatsApp එකක් අරගමු WhatsApp ඔරිජිනල් ඇප්ලිකේෂන් එක අරගෙන ඒකේ තියෙන යම් යම් දේවල් වෙනස් කරන එක තමයි මෙන්න මේ මොඩිෆයි කරනවා කියලා කියන්නේ. ඔයාලටත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. YouTube එකේ ඕනතරම් ටියුටෝරියල් එකක් තියෙන ඇප්ලිකේෂන් මොඩිෆයි කරන එක සම්බන්ධයෙන්. ඔයාලට තියෙන්නේ ජංගම දුරකථනයක් නම් ඔයාලට පුළුවන් ඒක පාවිච්චි කරලා මෙන්න මේ තියෙන ඕනම ඇප්ලිකේෂන් එකක් ඔයාලට අවශ්‍ය විදිහට අවශ්‍ය දේවල් දාලා අවශ්‍ය පහසුකම් දාලා මොඩිෆයි කරගන්න. ඉතින් ඇත්තටම මේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන එක මම නම් කියන්නේ ආරක්ෂිත නැහැ. මොකද මේ ගොඩක් ඇප්ලිකේෂන් මොඩිෆයි කරන්න එක්ක ඉන්දියාවල නැත්නම් මැලේසියාවල මෙන්න මේ වගේ රටවල් වල තමයි මේ ඇප්ලිකේෂන් මොඩිෆයි කරලා අන්තර්ජාලයට මුදාගෙන. ඉතින් මේ කට්ටියට පුළුවන් ඇක්සස් කරන්න ඕන නම් අවශ්‍ය නම් විතරක් වගේ ෆෝන් එක ඇක්සස් කරන්න පුළුවන් ලොකේෂන්ස් කැමරා කන්ටැක්ට් අනම්මන ඔක්කොම ගන්න පුළුවන්. නැත්නම් කිව්වොත් එහෙම දැන්ට අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් වල 100ට 90ක් 100ක් කියලා ගන්නත් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ දත්ත ගන්න. මොකද අන්තර්ජාලයේ ක්‍රියාත්මක වෙනවා එක එක ක්‍රියාකාරකම්. මේක නම් උදාහරණයක් විදිහට ඔයා Google එකට ගිහින් මොකක් ප්‍රොඩක්ට් එකක් සර්ච් කරොත් ඔයා ආපහු එකෙන් අයින් වෙලා Facebook එකේ හරි YouTube එකේ හරි මොකක් හරි ඕපන් කරලා බලුවොත් එහෙම ඔයාට ඔයා සර්ච් කරපු දෙයට සමාන දෙයක් හෝ එහෙම බාණ්ඩෙම Facebook එකේ ඇඩ්වර්ටයිස් එකක් විදිහට හරි YouTube එකේ වීඩියෝ එකක් විදිහට හරි ඔයාට රෙකමෙන්ඩ් කරනවා ඔයාලා අත්දකලාති. මෙන්න මේවා කරන්නේ ඔයාගේ ෆෝන් එකෙන් ඒ කට්ටිය ගන්න තොරතුරු වලින්. ඒ කියන්නේ ඔයා මොනවද බලන්න ආස? ඔයා මොන මොන දේවල්ද ෆෝන් එකෙන් කරන්න වැඩියෙන් හොයන්නේ මොන මොන දේවල්ද? මෙන්න මේ දේවල් ඔයාට ලං කරනවා මේ අන්තර්ජාලය කියන දේෙන් ඔයා පාවිච්චි කරන ඇප්ලිකේෂන් හරහා. ඉතින් මේ වගේ මොඩිෆයි කරපු ඇප්ලිකේෂන් ගද්දි මේවා කිසිම ආරක්ෂිත භාවයක් නැහැ. මොකද ලෝකෙන් පිළිගත්ත කම්පැනි එකක් නෙමෙයි මේ දේ කරන්නේ. සමහර විට ඔයා වගේ වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මම වගේ වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් මේ වගේ මොඩිෆයි ඇප්ලිකේෂන් වලින් වාගේ තොරතුරු ගන්න. හැබැයි මේ ඇප්ලිකේෂන් පාවිච්චි කරනකොටදී රෙකමන්ඩ් කරන්න පුළුවන් හැම වෙලාවෙම ඔරිජිනල් ඇප්ලිකේෂන් පාවිච්චි කරන WhatsApp එක කොච්චර ෆීචර්ස් අඩු වුණත් අපේ ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න දෙන WhatsApp එක අරන් ඉන්ස්ටෝල් කරලා ඒක පාවිච්චි කරන්න. මොකද ඒක නඩුවක් නැති මේක Facebook කියන සමාජයෙන් මිලදරන් දෙන WhatsApp එකත් ඒක නඩ හෑන්ඩල් කරන්නේ Facebook කියන සමාජයෙන්. ඉතින් මේක ගොඩක් ආරක්ෂිත සමාජයක්. ඔයාලගේ තොරතුරු ගන්න වෙන්න පුළුවන් ගත්තත් ඒ දේවල් පිටර යවන්නේ නැහැ මෙන්න මේ ආයතන. ඉතින් ඒ නිසා හැම වෙලේම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරද්දී ප්ලේ ස්ටෝර් එකෙන් අරන් පාවිච්චි කරන්න. මොකද දැනට ඔය Google සර්ච් කළ වෙලාවෙ මොඩිෆයි ඇප්ලිකේෂන් කියලා මම කියනවා සර්ච් කළා බලන්න ගොඩක් වෙබ්සයිට්ස් එනවා මේ වගේ ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඇප්ලිකේෂන් මොඩිෆයි කරපු ඇප්ලිකේෂන් දාපු වෙබ්සයිට්.
මේවලින් ඔයාට ඕනම ප්‍රීමියම් පැකේජ් එකක්. ඒ කියන්නේ අපි Play Store එකෙන් ගන්න ඇප්ලිකේෂන් එක යම් දෙයක් තියෙන ගන්න සල්ලි දීලා ගන්න. මේ සල්ලි දීලා ගන්න දේවල් ෆ්‍රී ගන්න පුළුවන් මෙන්න මේ කියන සයිට් වල තියෙන ඇප්ලිකේෂන් වලින්. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය මේ වගේ දේවල් පාවිච්චි කරනවා. මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ එපායක හොඳ නැහැ වගේ ෆෝන් එකට වගේ තොරතුරු වලටයි. හැමෝම ගන්නවා කියලා මම කියන්නේ අත්‍යවශ්‍ය නම් ඕන නම් වෙනකට වගේ තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම වෙලෙම පාවිච්චි කරන්න WhatsApp අද කරන්නේ WhatsApp ගැන විතරයි. WhatsApp GB, WhatsApp Plus, Pink WhatsApp කියන මෙන්න මේ software application ගන්නේ නැතුව Play Store එකෙන් ඔයාලට recommend කරලා තියෙන original WhatsApp එක ගන්න. ඒක අරන් පාවිච්චි කරන්න. Facebook උනත් ඔහොමයි, YouTube phone එකේ පාවිච්චි කරන හැම application එකක් Play Store තියෙන application පාවිච්චි කරන්න. වෙන websites වලින් අරන් Play Store recommend කරන්නේ නැති කිසිම ආරක්ෂිත භාවයක් නැති application එකක් පාවිච්චි කරන්න යන්න බෑ. මොකද ඒක හොඳ නැහැ ඔයාලට. කාටවත් හොඳ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ Play Store එක හැර ඔයාලට ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න තියෙන වෙබ්සයිට් වලින් දෙන ඇප්ලිකේෂන් මොනතරම් පහසුකම් දුන්නත් ඔයා ගන්න එපා. ඒක ආරක්ෂිත නැහැ, පාවිච්චි කරන්න පුළුවන් ලේසි. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එක මොකක්ද දැනගන්න ඇති කියලා. වීඩියෝ හොඳ නැනම ඔයාලා ලයික් එකක් දාන්න. වීඩියෝ එකෙන් තවත් කෙනෙක් දැනගන්න හොඳයි කියලා දෙයක් තියෙනවා කියලා හිතනවා වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ අපි ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.